අපේ කෙනා දිනුවා ඔයාලා පෙරදි කියලා ගිහලා ගහපු ඒවා හරි ප්‍රචණ්ඩත්වයන් මුදා හරපු ඒවා හරි ඔබතුමාට වාර්තා වෙලා තියෙනවා දියේ රාත්‍රියේ ඉඳන් අද උදේ දක්වා බැන තර්ජනය කිරීම කීපයක් වගේ තියෙනවා ඒ හැරෙන්නට ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසි දෙයක් නැහැ දේශන වෙන විට ලබාගත් වාර්තා අනුව කිසිම ස්ථානකින් දේශපාලනය පදනම් කරගෙන ඇති වෙච්ච සිද්ධීන් වාර්තා කරලා තිබුණේ නැහැ නමුත් පුද්ගල 129ක් අත්අඩංගුවට ගත්තා ඒ වගේම වාහන 17ක් අත්අඩංගු කරගත්තා ඒ අත්අඩංගුවටගේ මේ 129 දෙනා ඇතුලේ ක්‍රියාකාරීව සිටි සෑම අපේක්ෂකයෙකුගේම ආදරකරු ඉන්නවා දැන් අත්අඩංගු ඔබතුමාලා මැතිවරණයෙන් පස්සේ උදාහරණවල අත්අඩංගුවට ගැනීම අයිති තරක් නෙවෙයි පැමිණිලි 580ටම දාලව අපි විමර්ශන කටයුතු පවත්වනවා මහාර පැමිණිලි තියෙනවා මේවෙන් ඒ දෙපාර්ශ්වයන් සමත වෙලාව සංගමය අනිත් ඒවා සියල්ල අපි අධිකරණයට වාර්තා කරනවා මේවර අපි මොන පසුබිම යටතේ හෝ සිවිල් සමාජයේ යම්කිසි දේශපාලනික දැනුවත්භාවයේ වැඩිවීමකුත් තියෙනවා ඉතින් එයත් හරිම වටින දෙයක් මෙවැනි දකුණු ආසියානු රටක පශ්චාත් මැතිවරණ කාල සීමාව දැන් සතියක් යනතුරු වාහන පෙළපාලි පාගමන් පෙළපාලි යන්නට බෑ. අපි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තින්නේ. පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමු වෙන්නට එපා. අපි ඒ ගැන විශේෂ අවධානයක් කොහොමද තම බුද්ධ නිලධාරීන් මේ ශේෂ්ත්‍රයෙන් අපි ඉවත් කරන්නේ. අපි මෙහිම මැදිරි ස්ථාපිත කරලා තිනවා පොලිස් මුලස්ථානයේ. ඊට අමතරව තවදුරටත් අපි ප්‍රජා පොලිස් සමාජිකයට අපි ලිම් කරලා තිනවා ප්‍රදේශයේ යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. ඒ අනිවාර්යයෙන්ම අපිට වාර්තා කරන්න නැත්නම් ඔවුන්ට පුළුවන් නම් මැදිහත් වෙලා ඒ සමතේ කරගන්න බලන්න. යම් කිසි දෙයක් තොරතුරක් තියෙනවා නම් දසොන් 119 දුරකථන අංකය තියෙනවා. ඊළඟට 118 දුරකථන අංකය තියෙනවා. අනවශ්‍ය ආකාරයේ මේ නඩු හබවල පැටලෙන්නේ නැතුව තමන් කටයුතු කරා නම් ඉවරයි. ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ.